රුපියල් පණ මේක වැඩක් නැහැ. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හැමෝම හොඳින් නේද? ඔන්න අද මම ඩේ බ්ලොග් එකක් අරගෙන ආවා. ඔන්න මුලින්ම තියනවා ඉදණු අප ගෙඩියක්. මේක ගහේ ඉදෙන්නම තිබ්බා ආසාවෙන් අතින් කඩන්න. මොකද අනිත් කඩපු කිසිම ගෙඩියක් අපිට අතින් කඩා ගන්න බැරි වුණා. හරි, ඒක තුදෙම කඩලා දැන් යන්නේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න. අද හිතුවා බිත්තරයක් වාගෙට හදාගන්න. බිත්තර නෑ ළමයි, හොයනවා බිත්තර නැහැ. හරි, එකත් හදාගෙන මම බාගෙට කනවා. සාමාන්‍යයෙන් මම කනවා, ගොඩක් අය කන්න අකමැතියි කියලා මම දන්නවා. ඒ වුණාට මම කනවා. මම ඒකට හුම දාලා ලුණු ටිකක් දාලා ඊට පස්සේ ගම්බිරිස් ටිකක් දාලා අර හුමාලෙන් වහලා තියෙනවා මේ රස්නෙට. ඊට පස්සේ අර කහමදේ ගාන්ට තැම්බිලා වගේ එනවා. ඒක ගොඩක් තැම්බෙන්නේ නැහැ. ඒ වුණාට මම ඒ විදිහට කන්න ආසයි. අපේ අයියා නම් ආස නැහැ. මං හැම කන කොටත් බැන බැන යනවා කොහොම කනවද මන්ද කියලා. මම එහෙම කන්න ආසයි. හරි, මං කිව්වේ ඔන්න ඔය විදිහට තමයි වහලා තියන්න කිව්වේ. ඊට පස්සේ ටිකක් කියලා වගේ තියලා දැන් කන්න තමා තියෙන්නේ. ඔය තියෙන්නේ ඕකත් පිඟානි දාගෙන පාන් කෑල්ලත් අරගෙන අම්මා චිලි පේස්ට් හදලා තිබ්බා. ඔය කලින් හදපු එක නෙමේ, මගේ අවුරුදු බ්ලොග් එක බලවනා ඔයගොල්ලෝ දැකලා ඇති ඒක නෙමේ. ආයෙකක් අම්මා හැදුවා කූණිස්සු ටිකක් ඉතුරු වෙලා තියලා. අම්මා ඒක හැදුවා. ඒක ළමයි හදලිරලා තමයි අපේ අම්මා හැදුවා කියලා කිව්වේ. ඒ හින්දා මට මේක ගන්න බැරුණා. සෝරි. හරි, ඉතින් ඒක අදාගෙන දැන් කන්න තමා තියෙන්නේ. චිලි පේස්ට් එක මාරම රහයි. හොඳේ හදලා බලන්න. මං කලින් බ්ලොග් එකේ ඔයගලන්ට රෙසිපි එක දාලා ඇති බලන්න. මං දැන් මෙතනට පිඟානයි මගේ කිරි එකයි අරන් ගියාම අපේ ටොබි සක්මන් භාවනාව වගේ බලාගෙන ඉන්නවා. අරයත් අතන ඉඳන් බලාගෙන ඉන්නවා. මං උඩට එනකොට එයා ආවෙ නැහැ. ඊට පස්සේ ඉතින් මෙයාව පොඩ්ඩක් හුරතල් කරා. උදේට පොඩ්ඩක් තුන්දෙනාටම හුරතල යෝනා. හරි කෝලං උදේට හිටාම. මං කලින් බ්ලොග්ස් වල දාලා ඇති, ඔයගොල්ලෝ බලලා ඇති. මං දැන් ওই බොරුවට කෑ ගහනවා. කෑ ගැහුවා මෙයා ওই විදිහට බෙල්ල හරවනවා. ඉන්නකෝ මම පෙන්නන්න. හරි, බ්‍රේක් එක ඉවරයි. දැන් ඉතින් කිරි එකත් බීලා අද තියෙනවා ගමන් වගයක් යන්න. ගමන් වගයක් කියන්නේ එක ගමන යන්නේ හිටියේ, ඊට පස්සේ ගමන් ටිකක් ගියා. මේකත් කියන්න ඕන, මේ බ්ලොග් එක අප්‍රේල් මාසේ 17 හරි 18 හරි ගත්ත බ්ලොග් එකක්. සමා වෙන්න මට එඩිට් කරගන්න බැරි වුණා. අපේ හාමු මහත්තයා මගේ තෙඩිව අයිති කරගෙන ඉන්නේ. දැන් ගන්න දෙන්නේ නැහැ ගොරෝනෝ මට. ගන්න එපා. ඒක මට හම්බුනේ. දෙන්න. දෙන්න. පුතාගෙන කරුණාකර දෙ. දෙන් දෙන් දෙ. දෙන් දෙන් දෙ. ඉතින් එයාගේ කෝලම් මුත් බල්ලා ඉවරයි. දැන් බලමු අම්මගේ කෝලම් ටික. නෑ නෑ, එහෙම කෝලමක් නෑ. අපේ අම්මත් ඕගොල්ලෝ වගේ තමා. මට ඒකෙන මම වීඩියෝ එක දාපු ගමම මට කට්ටිය දානවා කිය මම බැලුවේ ෆස්ට් කමෙන්ට් කියලා. ගොඩක් අය දානවනේ. අපේ අම්මත් එහෙම තමා. මම වීඩියෝ එක දාපු ගමම ඇවිල්ලා අහනවා වීඩියෝ එකක් දැම්මද කියලා. ඊට පස්සේ තමයි එයා ඉතින් බලනවා දාපු ගම. නොටිෆිකේෂන් එක එනවනේ. හරි, දැන් යන් මාත් එක්ක රෙඩි වෙන්න. හලෝ ගයිස්. හරි, ඉතින් මම ඩෙවලොග් එකක් කරගෙන ආවා. ඉතින් කද්දාන්න. අද යන්න තියෙනවා පුංචි ලෑ ගෙදර. තාම අවුරුදුනේ, තාම ඉතින් යනවා නෑ දෑ ගෙවල්වල. ඉතින් හරි, මේක තමයි ඇන්දේ. මේක ගත්තේ මම කූල් පෑන්ට් එකෙන්. 2500ක් මට මතක නෑ කවර 2000 ගන්නක් වුණා මේක. මේ ඩෙනිම තිබ්බ එකක් මාදින්නේ. එහෙනම් යම් මාතික ලිප්ටි ගාලා මස්කාර ගාලා එච්චර ඉදින් මං කරන්නේ ඒ ටික කරගෙන යමු. මාරම අවුව අවුව යන්න බෑ මගේ. දැන් මේවා පේනවත් දන්නේ පාට දෙකක් වගේ දින්. දැන් නම් ටිකක් අඩුයි. මෙතන එක පාඩම්, මෙතන එක පාඩම්. මොකද අවුරුදු සෙත් නටලා නටලා මාරම අවුව හිටියේ. පේනවා ඇති මේ රතු වෙලා මේ රක්ස් වෙලා දින අව්වට. අව් අව්වාවත් ප්‍රශ්නය, සීතලාවත් ප්‍රශ්නය අපේ ලංකාවේ. මේවා දාංගියාට ඕන නැති වෙනවා දැන් ගිහිල්ලා. කියෝ කියෝ ඉද්දී ඉතින් දන්නවා නැති. ඉවරත් වෙලා.
මේක ට්‍රයි කරමුද? මේක ගත්තර මම ට්‍රයි කරේ එකපාරයි මේ මම මේ වීඩියෝ එකක් දැකලා ගත්තේ. මේක සුදු පාට එක මෙහෙම ගෑහම මාර ලස්සනයි. මට එන්න ඒකයි දන්නේ. මම ට්‍රයි කරලා ආවා. මං ගත්ත පැන්සිල් එක හොඳ නැද්ද මේ? නැත්තම් දන්නේ. හිතන පැන්සිල් එක හොඳ නැහැ නේ, කුඩු කුඩු වෙනවා. මේ මොකක්ද බ්‍රෑන්ඩ් එක? බ්‍රෑන්ඩ් එක උත් නැහැ. මේක කොමරි රුපියල් පාර රුපියල් පාර ආවනේ මට. මම හිතන්නේ පැන්සිල් එක තමයි හොඳ නැත්. ආ ඒක ඕනේ. මේක වැඩක් නැහැ. ලිප් ලයින් එකක් ගන්න ඕනේ. මේක විතරයි තියෙන්නේ. හුට අදේ ගියා. හරි දයන් සමා වෙන්න මට පුංචි ලෑගෙදර ගිහිල්ලා බ්ලොග් එක ගන්න බැරුණා. මොකද මං අකර තැක් වෙලට මුල් වුණා. ඔය දැන් අපි පුංචිට තමයි බායි කියන්නේ. ඔය ගිහිල්ලා දැන් යන ගම මං උනේ එක කියන්නම්. ලොරිය ගියේ ඕක අපේ මාමා කෙනෙක්ගේ ඒගොල්ලෝ ඉඳා ඔක්කොමලා එකටම යනවා කියලා කතා වුණා පොඩි ෆන් එකකට එක්ක. ඉතින් අපේ ගෙදර තමයි කට්ටිය සෙට් උනේ. ඕක බංකුවක් තියලා මං නගින්නනකොට බංකුව පෙරලා මං වැටුණා. මගේ කකුලට මේ අප්‍රේල් මාසේ මාරම අපලයි. ඉතින් ඒ හින්දා හරි සෝචනීය දෙස තමයි මම හිටියේ. ඒ උනාට ආතලෙක හිටියා. ඉතින් ඒ උනාට මට බ්ලොග් එක ගන්න බැරුණා. ඊට පස්සේ කට්ටිය බීච් යන් කියලා කතා වුණා. දැන් මේ ඔන් ද ස්පොට් ඒ ගමන් තමයි ඕවා. මුකුත් ඇඳුමක්වත් ගෙනාවේ නැහැ. ඒ උනාට බොලස් ගමුවේ අපි මාමලා එහෙට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ නංගිගේ ඇඳුම් ටිකක් ගත්තා. ඒ උනාට මම ඇඳේ නැහැ. කට්ටිය එහෙම ඇඳා ගොඩාක් ඇඳුම් ගත්තේ නැහැ. ගොඩක් දෙනෙක් ඉන්නානේ. හරි අපි ආවේ ගල්කේස බීච් එකට. ඇත්තරම එන තැන නම් එච්චර පිරිසිදු තිබ්බේ නැහැ. ඒ වුණාට ඉතින් දන්නවනේ ඉතින් අපි දැන් හැමෝම ඇඳන් ගියපු ඇඳුමනේ ගියේ. يعني පුංචිලා ගෙදරට ගියපු ඇඳුමෙන් ගියේ. ඒ ඇඳුමෙම බීච් එකට ගියා. ඔය පේනවද අපේ අම්මා හැමෝම ඒ ඇඳුමෙන්ම හොඳටම නෑවා. අපේම ලොරියක් හින්දා අවුලක් නෑ. ඒ හින්දා ඉතින් එහෙමම ගෙදරටම ගෙනල්ලා දැම්මා. මරු හැබැයි රැල්ල නම් මාර විදියට සැරයි. අපි හොඳට නෑවා. දැන් මමත් මෙහෙම වීඩියෝ ටික අරගෙන ඉඳලා ඊට පස්සේ මමත් ගියා. මටත් මාර ආසයි. යන්නේ කී කී තව මමත් හිටියේ. උනාට මාර ආසයි අනිත් අයත් එන්ජොයි කරනකොට. ඉතින් මමත් ඉතින් ගියා ෆෝන් එක අපේ අක්ක කෙනෙක්ට දීලා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා අනේ මතක් වුණා බ්ලොග් එකක් කරනවා නේද කියලා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ෆෝන් එක අරගෙන වීඩියෝස් පොඩි කැලිටි එකක් ගත්තා. ළමයි මෙමරිස් කලෙක්ට් කරගන්න මම කියන්නේ. මම නම් මාර මාසය ඒ දෙයට ඕගොල්ලෝ තේ දෙයක් කරගන්න. මොකද පස්සේ කාලෙක බලද්දි හරිම සතුටුයි. ඊට පස්සේ තින් සිප්පි කටුවක් හම්බෙලා මම එක්කෙනෙක්ගේ නමක් ලිව්වා. කාගේද බලන්නකෝ. ඔහොම තමයි මොකක් හරි දෙයක් ඉතින් හම්බුනොත් අපි ඔහොම ලියනවනේ. මම විතරක් නෙමෙයි අනිත් අයත් එහෙම තමා කියලා දාන්න. ඉතින් එයාත් එක්ක ගියේ නැහැ. ඉතින් දැන් අවුරුදු 4ක් වෙනවා. ඉතින් කොහොමද ගියේ නැහැ. ඉතින් මම ඉතින් නම ලිව්වා. ඉතින් මතක් වුණේ හින්දා. හරි ඊට පස්සේ අපි ගොඩාක් වෙලා හිටියා. අනේ ලොකු බල්ලෙක් ගියා. මට අපේ 3 දෙනාවත් මතක් වුණා. අනේ අපේ ආද එක්කන් එන්න තිබ්බේ. හරි දැන් කොහොම හරි හැමෝටම පට්ට මහන්සි. දැන් කෙලින්ම යන්නේ ගෙදර. හරි දැන් ඉතින් යන් ගෙදර. ඔන්න ඉන්නවා කට්ටිය. ඔතන පොඩි දෙනයි ඉන්නේ. අපේ මේ කියන්නේ ඔක්කොම ආවේ නැහැ. පුංචි ආවේ නැහැ. ඒගොල්ලෝ බැස්සා. ඒගොල්ලොන්ට තව ගමන් යන්න ඕන තියෙනවා කියලා ඒගොල්ලෝ මගින් බැස්සා. අපි කිහිප දෙනයි තමයි ආවේ. හරි මට ඔතන යන මාරම ආසාවක් තිබ්බා. ඊට පස්සේ ගෙදරට ලං වෙලා මම ඔතනට ගියා. දුන්නේ නැහැ අපේ අයියලා. එතන බදු අරන් වගේ හිටියේ. කොහොම හරි ගත්තා මම. ඔය අපේ ගෙවල් පාරේ මං කිව්වනේ අපේ ඔක්කොම නෑදැට් සෙට් එකේ ඉන්නේ ඔය පැත්තේ තමයි. දැන් ළමයි ඉන්නේ අපිත් එක්ක. මේගොල්ලෝ ආව අඬලා අඬලා කොහොම හරි අපිත් එක්ක යන්න. ඊට පස්සේ අපි ඉතින් ළමයිව බාර දුන්නා. හරි ඉතින් ළමයිවත් බාර දීලා දැන් යන්නේ අපේ ගෙදරට. අපිත් ගෙවල් ගාව ලේන් එකෙන් බැස්සා. ඊට පස්සේ ඒගොල්ලොන්ටත් බයි පාරක් දාලා දැන් අපි යනවා ගෙදර. දැන් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් වෙල්කම් සොන් එක. ඔහොහ
වඩා ගන්න ගානෝ වඩා ගන්න බෑ මම මාර විදිහට තෙමිලා හිටිය ඊට පස්සේ ටග්ගාල ගිහිලා නාගෙන එහෙමම වඩා ගත්තා ඊට පස්සේ එහෙමම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන පට්ට බඩගිනි අපිට කොහොමද බීච් එකට ගිහිලා හම මේ බඩගින්න පොඩ්ඩක් තියනවනේ කට්ටියට ඔගලොටත් එහෙමනේ ඊට පස්සේ අපි සෙට් එක කියන්නේ අයියා කෙනෙක් ආව ඒ කියන්නේ පුංචිගේ පුතා එයාත් ආවා අනිත් දබලත් ඉන්නවා අපි ටික පරාට ගෙනල්ලා සල්ලි දාලා කමුද කියලා අහලා ඊට පස්සේ ওই ටික ගෙනල්ලා කෑවා පරාටයි පරිප්පුයි මස් හොදි කියන්නේ ආයෙ ඉතින් ගහන්න එකක් නැහැ මම නම් කියන්නේ ඊට පස්සේ ඒකත් කාලා දැන් යන්න හදන්නේ අම්මත් එක්ක කීල්ස් එකට මම කීල්ස් එකෙන් පොඩ්ඩක් බඩු වගේක් ගන්න තියෙනවා පොඩ්ඩක් ගෙදරට ඕන කරන ඒවා ඒ ටික ගන්න දැන් යනවා අම්මත් එක්ක මම කීල්ස් එකට කීල්ස් එක පයින් යන දුරින්දා මායම්මයි ඉතින් පයින් තමා යන්නේ ඊට පස්සේ ගිහිල්ලා අවශ්‍ය කරන බඩු ටිකක් ගත්තා ඔය පැකට් දෙක අරගොල්ලොන්ට ඒගොල්ලෝක කනව ඔක කීල්ස් එකේ තියෙනවා 300 ගාණක් හරි දැන් බඩු ටිකත් අරගෙන ආවා ආ මම මේගොල්ලන්ට චීස් වගේක් ගත්තා පේනව නේද මෙයා මාරම පෙරේදායි චීස් වලට මං ඒකයි ගේන්නේ මෙයා මාර ආසයි ඒවට මෙයාට පොඩි කාලේ අපි දුන්නේ ඒවා හින්දා ආයිති සුවඳක් දැනෙන්න විදියක් නැහැ ඉතින් කොහේ වුණත් එනවා මේ දෙන්න නම් එහෙම නෑ අනී හරි අහිංසකයි මොනාද දෙන්නේ කනවා ඉතින් හරි ඊට පස්සේ ඉතින් මේගොල්ලොන්ටත් චීස් ඔය පෙත්ත විතරයි දුන්නේ ඊට පස්සේ බත් එකට දාලා අනලා දුන්නා නැත්තම් එහෙම කන්නේ නැහැ බත් ඒ හින්දා ඔය පෙත්ත පොඩියට කෑලි කෑලි වලට කවඩලා තුන් දෙනාටම දීලා ඊට පස්සේ අනිත් එක බත් එකට දාලා තමා දුන්නේ නැත්තම් අපරාදේ හරි දැන් මේගොල්ලොන්ගේ කෑම එක හදන්න යන්නේ සොසේජස් දෙන්නේ අද මේගොල්ලොන්ට හැමදාම ඉතින් මේගොල්ලොන්ට එකම දේ දෙන්න බෑනේ හින්දි ඉතින් කඩ කඩ වෙන වෙනම දෙනවා ඔය ටිකත් බැදගෙන මේගොල්ල හරි ආසයි ඕකයි බටරුයි නැත්තම් ඕකයි චීසුයි දාලා බට්ටික දුන්නාම ආයෙතින් බත් ඇටයක් නෑ අර කනවා මං ඕකේ වීඩියෝ එකකුත් කලින් දැම්ම වෙනම වීඩියෝ එකක් ඕක හදන විදිය බැලුවේ නැත්තම් ගිහිල්ලා බලන්න ඔකට අර පැකට් ටික ගෙනාවපින්දා ඒකත් චුට්ට චුට්ට දාලා ඔක්කොම අනලා දුන්නා ගොඩක් එහෙම අනලා දුන්නාම බත් එක හොඳට කනවා බත් ඇට ටික සමහර අය මට මැසේජ් උත් දානවා අක්කේ මේගොල්ලෝ මස් විතරයි ගන්න බත් ටික කන්නේ නෑ කියලා ඉස්ම ගන්න ඒ කියන්නේ ඒගොල්ලෝ චිකන් හදනවා නම් අපි නම් මේගලොන්ට වෙනම හදන්නේ අපි දෙන චිකන් එක දෙන්නේ නැහැ ඒ කියන්නේ සැරයිනේ මේගලොන්ට වෙනම දුන්නාට පස්සේ ඒ කියන්නේ හිස්මත් එක්ක දාලා කද්දී බත් එකත් හොඳට කනවා මේගොල්ලෝ ඒ විදිහට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මගෙන් ඇහුව කට්ටි මම ඒගොල්ලන්ට කිව්වා අනිත් අයටත් ප්‍රයෝජනවත් ඒ කියලා තමයි මං කිව්වේ හරි ඊට පස්සේ මේගොල්ලන්ටත් දීලා ඊට පස්සේ අපිත් කෑවා අපි අද කඩෙන් කෑවේ අම්මට උයන්න මහන්සිය කියලා අප්පයි බතු යෝඩ කරලා කඩෙන් කෑවා ඔන්න මගෙන් කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා ඇයි අයියාගේ වීඩියෝස් නැත්තේ දැන් ඔහොම කියලා ගොඩක් ඒවා අහලා තිබ්බා ඔන්න ඉන්නවා අයියා බලා ගන්න එයා ෆ්‍රාන්සලේ ඉන්නේ ඉතින් එයා ගෙදර එහෙ ඉන්න තැන ඉඳන් දැන් වෙනම තැනකට ඇවිල්ලා තියෙන්නේ පැට්‍රිස් වලට ඉතින් එයා මේ දවස් ටිකේ බඩටම වැඩ මොකද ඉස්සරහට මීට් තියනවානේ ඒ හින්දා ඔන්න අයියා ගැන හපුවාට තමා ඔන්න ඔය වීඩියෝස් ටික දැම්මේ හරි ඉතින් ඔහොම තමා මගේ තවත් දවසක් ගෙවුනේ එහෙනම් තැන්කියු වීඩියෝ කරනකම් බැලුවට තවත් බ්ලොග් එකකින් හම්බෙමු හැමෝම පරිස්සමින් ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා බයි